ශනිදා සාදය. ත්‍රීත්‍රිපලිසෙට් ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය. ඔන්න වැල්වට ආරම් නැතුව අද කෙලින්ම වැඩසටහනට බයින්නයි අපේ කල්පනාව. මොකද අද ශනිදා සාදයේ ගෙන එන රේඩියෝ තෝනේ දෙවන දවස. ගිය සතියේ අපට කතා කළ බොහෝ දෙනෙකුට කාලය මදි වුණා වැඩසටහනට කතා කරලා ඔවුන්ගේ ආධාරය ලබා දෙන්නට. එනිසා අපි හිතුවා අද කල්ැතුම වැඩසටහන පටන් ගන්නට ඕනේ කියලා. වෙනදට වැඩසටහන පටන් ගන්න අපි කවියක් කියලානේ. අද අපි ඒ අවස්ථාව දෙමු බෝගලට. උතුන් ශිල්ප බමුණන් හට බණවැන්න එමෙන් රජුට සේනායුද දනවැන්න. ඔබේ ආධාරේ අපහට මහා මෙරවැන්න. සුපුරුදු ශනිදා සාදය ගුවනට ඔන්න. සුපුරුදු ශනිදා සාදය ඔන්න ගුවනට එක්වන මොහොතේ අපේ දුරකථන අංකය 94.15.19.23 94.15.19.23 අද දවසත් අපි වෙන් කරන්නේ රේඩියෝ තෝනිය වෙනුවෙන්. ඔබට පුළුවන් අද දවසෙත් ඔබේ ආධාරය අපට ලබා දෙන්නට. ගිය සතියේ අපට බොහෝ දෙනෙක් කතා කරලා කිව්වා ඔවුන්ට දුරකථන ඇමතුමට සම්බන්ධ වෙන්නට බැරි වුණා, අපේ දුරකථනයට සම්බන්ධ වෙන්නට බැරි වුණා කියලා. අදත් අපි උත්සාහ කරමු ඒ බැරි වෙච්ච අයටත් අලුතෙන් එක්වන අයටත් සියලු දෙනාටම අද දවස වෙන් වෙනවා රේඩියෝ තෝනිය වෙනුවෙන් ඔබේ ආධාරය ලබා දෙන්න. අපට වැදගත් වන්නේ ඔබේ ආධාරයේ ප්‍රමාණය නෙමෙයි, ඔබ අප සමග රැඳී සිටින බව දැන ගැනීමයි. අපි කැමති ඔබ අප සමග කොයිතරම් දුරට සම්බන්ධ වෙලා සිටිනවාද කියන කාරණය තහවුරු කරගන්නට. රේඩියෝ තෝනේ පවත්වන්නේ ඇයි කියන කාරණය ගැන අපි වරින් වර කතා කරමු. 94.15.19.23 අංකයට කතා කිරීමෙන් ඔබට පුළුවන් අද දවසෙත් ඔබේ සහයෝගය අපට දක්වන්නට. මේ මොහොතේම මෙන්න තේජයනවා මැදිරියට. තේජ බොහොම දුර ගමනක් ගිහිලා තමයි මේ ආවේ. ඒ නිසා තේජට මහන්සිත් ඇති. ඒ නමුත් ආපු ගාමම කතාවට අල්ලගන්නට තමයි මගේ කල්පනාව. කොහොමද තේජා? සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව්, ජගත් ත්‍රිතරක් නෙවෙයි අහගෙන ඉන්න ඔබ හැමෝටම කියනවා සුබ උදෑසනක්, සුබ දවසක් කියලා. මොකද අපි සුබ කටයුත්තකට අත ගහලා තියෙන්නේ. ඔව්, අද සුබ කටයුත්ත අද පැවැත්වෙන රේඩියෝ තෝනිය මේ දෙවනි දවස. ගිය සති අපි වාර්තාගත ආදායමක් ලැබුවා තේජා. අපි හිතපු නැති තරම් විශාල ආධාර ප්‍රමාණයක් අපිට ලැබුණා. අපි කැමති ඒ නම් ලයිස්තුව තව මොහොතකින් ඉදිරිපත් කරන්නට. දැන් ජගත් මේ කියන්නේ අද අපිට ආධාර එපා කියලා? නෑ, අපි කියන්නේ ගිය සති අපි පැවැත්වු නැත්නම් අපි තිබුත් වාර්තාව අපි බිඳින්න ඕනේ. ගිය සතිය විතරක් නෙමෙයි තේජා, ගිය අවුරුද්දෙත් අපි වාර්තාවක් තිබ්බා. සෙනසුරාදා වැඩසටහනකින් එකතු කරපු විශාලම මුදල් අපි එකතු කරලා දුන්නා ගිය සතියේ. ගිය අවුරුද්දේ. ඔව්, කිව්වොත් ජගත් මේ විදිහට අපිට මේ ආයතනයට ආධාර කරන්න හැකි වෙලා තියෙන්නේ මේ අහගෙන ඉන්න ඔබේ තියෙන සහයෝගය හින්දා. ඉතින් මේ සහයෝගය අපිට පසුගිය වසරේ ලැබුණා වගේම අපි තදින් විශ්වාස කරනවා ගිය සෙනසුරාදා අපිට ලැබුණා වගේම ඊටත් වඩා හොඳින් අද දවසේ ඔබ අපත් එක්ක රැඳී ඉන්නවා කියලා. මොකද අපේ ශක්තිය ඔබ. පැහැදිලිවම 94.15.19.23 කතා කරන්න. මොකද අන්තිම මොහොත වෙනකන් ඉන්නට එපා. ගිය සතියේ බොහෝ දෙනෙක් අපට වැඩසටහනෙන් පසුව ඇමතුම් දීලා කිව්වා, කතා කරලා කිව්වා සම්බන්ධ වෙන්නට බැරි වුණා අන්තිම මොහොතේ. මොකද දුරකථන මාර්ග සියල්ල සම්බන්ධ වෙන්නට බැරි තරම් පිරීලා තිබුණා කියලා. එනිසා අද අපි කියන්නේ කල්ැතුවම ඔබේ ආධාරය දෙන්නට උත්සාහ කරන්න. මොකද අන්තිම මොහොතේ අන්තිම විනාඩි 10 වෙනකොට බොහෝ දෙනෙක් උත්සාහ කරනවා එකවර සම්බන්ධ වෙන්නට. ඒ නිසා බොහෝ දෙනෙකුට සම්බන්ධ වෙන්නට නොහැකි වෙනවා. ඒ නිසා අද ඔබට පුළුවන් කල්ැතුවම අපට සම්බන්ධ වෙලා කල්ැතුවම අපට එකතු වෙලා ඔබේ ආධාරය ලබා දෙන්න. 94.15.19.23 94.15.19.23 අපේ අංකය ලියා ගන්න, මතක තබා ගන්න. ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතින් ඔබේ ආධාරය කරනවා නම් මේ ආයතනය දන්වා තිබෙනවා ඒ ඔවුන්ට විශාල පහසුවක් බව. ත්‍රිත්‍රිපලිසෙඩ් ආයතනයට මේ මුදල් අපි එකතු කර දෙන්නේ ඇයිද කියන කාරණය අපි වරින් වර කතා කරනවා. ගිය සතියේත් කතා කළා, අදත් අපි කැමති ඔබට වරින් වර මතක් කර දෙන්නට. මේ ආයතනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන මුදලින් යම් කොටසක් අපි ලබා දෙන්නේ හැම අවුරුද්දකම මේ රේඩියෝ තෝනිය මගින්. ඒ වෙලාවේදී ශ්‍රී ලාංකික ප්‍රජාව, අපේ සිංහල ප්‍රජාව තමයි හැම අවුරුද්දකම වැඩිම ආධාරයක් ත්‍රිත්‍රිපලිසෙඩ් ගුවන් විදුලියට ලබා දෙන්නේ. ඒ මොකද ත්‍රිත්‍රිපලිසෙඩ් ගුවන් විදුලිය අපිට සතියකට පැය 7කට වඩා ගුවන් කාලයක් ලබා දීලා තිනවා. ඉතින් අපේ යුතුයකමක් තියෙනවා උන්ට පොඩි උපකාරයක් කරන්නට. අපි ඔවුන්ගෙන් ලබා ගන්නා සේවය වෙනුවෙන් ඔවුන්ට අපේ කෘතවේදීත්වය දක්වන්නට. ඔව්, ඉතින් තවත් මං හිතන්නේ අටුවා ටීකා අවශ්‍යම නැහැ. ඔබ දන්නවා අද දවසේ ඔබේ වගකීම මොකක්ද කියලා. අපට මුල්‍යමය වශයෙන්
පුංචි හෝ ආධාරයක් කරන්න අපේ දුරකථන අංකය 94 15 19 23 94 15 19 23 පස අව පස වෙනසක් වූවද ඔබ වෙයි සඳ මගේ හද අඹරේ මගේ ඒ සිතිවිලි හාස බැඳේවිද මුදු සිතිවිලි ඔබ හද වැදුරේ දවසින් දවසට කොළයෙන් කොළයට කොළ අඩු වෙනවා දින දසුනේ මොහොතින් මොහොතට මා ගැන සටහන් යති යනවා ඔබ මනසේ සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන මගේ හිත චංචල වූයේ දසුනේ තව එක කොළයක් ඇත එක දවසක ඉතිරිව ඇත්තේ සිතන්න බොළඳියේ මගේ කුටියට ඔබේ කුටියට මෙන් වසරින් වසරට වසරින් වසරට නව දින දසුනක් එනවා. වසරින් වසර හැම වසරකම අපි ඔබට මතක් කර දෙනවා මේ ඔක්තෝබර් මාසයේ රේඩියෝ තෝනේ පැවැත්වෙන බව. තේජාත තිබෙනවා ගිය සතියේ අපට ආධාර කරායේ නාමලේඛනය. ඔව්, අපි කැමති එය නැවත වතාවක් ඔබට මතක් කරන්න. දේවිකා සේනාධීර $25 ආධාරයක් අපට ලබා දුන්න වර්නන් ගුණවර්ධන $30 ආධාර කරලා තියෙනවා. ඒ වගේම තිලක පුෂ්පසිංහ $50 කුමාරි පෙරේරා $100 ආධාරයක් ලබා දීලා තියෙනවා. ගීතානන්ද සමාවෙන්න ඕනේ, මට කියව ගන්න අමාරුයි. ගීතානන්ද මහත්මයා ලබා දීලා තියෙනවා $30 ආධාරයක්. ඒ වගේම සමන් කුලරත්න $50 ආධාර කරලා තියෙනවා අපේ මිත්‍රයා. සමන් කුලරත්න මේ විශේෂ ආධාරය කරේ තේජා. අද පැවැත්වෙනවා කූඩු කිරිල්ලේ පොත නිකුත් කිරීමේ උත්සවය, කූඩු කිරිල්ලේ පොත ජනගත කිරීමේ උත්සවය. කෙටි කතා සංග්‍රහය ස්වර්ණකාන්ති රාජපක්ෂ සංස්කරණය කළ අද සවස 2:00 236 ස්ටීවන්සන් රෝඩ් මවුන්ට් වේවලි කියන ස්ථානයේ පැවැත්වෙනවා. ඉතින් අපි අසන්නන්න පුළුවන් අදවසට ඒකටත් ඇත්තෙන්ම. ඉතින් ඒ වගේම අපි මතක් කරමු තවත් බොහෝ පිරිසක් ඉන්නවා අපිට පසුගිය සතියේ ආධාර ලබා දීපු. ඒ අතරින් කීර්ති පොතුබිල හැමදාමත් වගේ ඔන්න $25 ආධාරයක් මෙවරත් කරලා තියෙනවා. ඒ වගේම රුක්ෂලා එඹුල්දෙනිය $30 ශ්‍රීපාලි එදිරිසිංහ $50 ආධාරයක් කරලා තියෙනවා. රේඛා කාර්යවසම් $20 ඒ වගේම රෝහණ කරුණාරත්න $30 ආධාරයක් ලබා දීලා තියෙනවා. සුනිල් තිලකරත්න $30 ආධාරයක් ලබා දීලා තියෙනවා. ඔය ගිය සතියේ ලයිස්තුව තවත් තියෙනවා ජගත්. මේ මට මේ දැන් ලැබෙමින් තිබෙනවා අද දවසේ ලයිස්තුවත් තේජ. අපි පළමුව ඔය ලයිස්තුව ඉවර කරලා ඉමු. හොඳයි. ජගත්ගේ අදහස ඒක නම් ඔන්න මම ආයෙමත් පටන් ගන්නවා. මොහමඩ් මුනාෆ් හැමදාමත් අපිට ආධාර දෙන අපේ මිත්‍රයා $50 ආධාරයක් මෙවරත් කරලා තියෙනවා. නිලන් හෙට්ටිආරච්චි $25 වගේම දීපාල් ඩී සිල්වා ඩොස් ඔටෝමොටිව් වෙතින් අපිට ලබා දීලා තියෙනවා $50 ආධාරයක්. ඒ වගේම විජිත දෙල්ගම $100 ආධාරයක් ලබා දීලා තියෙනවා. විජිත දෙල්ගම ඒ ආධාරය කළේ නෝදර්න් ෆ්ලීට් කේ ආයතනය වෙනුවෙන්. මාලා රාජපක්ෂ $25 ආධාරයක් වගේම ඩේසි සිල්වා $50 ආධාරයක් කරලා තියෙනවා. මම විශ්වාස කරනවා ඒ අපේ කිවිඳිය කියලා. ඒ අපේ කිවිඳිය. ඔව්. ඒ වගේම VS කුඩලිගම $50 ආධාරයක්, ගැමුණු සිරිවර්ධන $50 ආධාරයක්, ජයවර්ධන සත්‍යලාල් $25 ආධාරයක් වගේම MJ තිසේරා $50 ආධාර කරලා තියෙනවා. ඉතින් ගිය සතියේ අපි අපේ වාර්තා බිඳවටලා
නැවත විශාල ආධාර ප්‍රමාණයක් එකතු කළා. මේ ආධාර ලබා දීමේදී තියෙන හරි අපූර්ව දෙයක් වෙනවනේ. මේ බොහෝ අය මේ ආධාර නිකන් මේ ගාන කියලා නිකන් තියන්නේ නැහැ. වුන් අපි ගිය සතියේත් මේක මතක් කළා. වුන් සමහරවිට මේ අපිව දිරි ගන්නවන වදනක් දෙකක් ඉදිරිපත් කළා. ආමතක කරන්නේ නැහැ. ඒක තමයි වැදගත් වෙන්නේ. මේ ඔබේ ආධාරය ඩොලර් 10ද 15ද 25ද 100ද කියන එක නෙමෙයි අපට වැදගත් වෙන්නේ. අපිට සහභාගීත්වයයි අවශ්‍ය වන්නේ. ඔබ අප සමග සිටින බව අපි දැන ගැනීම තමයි මම හිතන්නේ වැදගත්ම දේ. මේ අද දවසේ ආධාර දීම ඔන්න ආරම්භ වෙලා තිබෙනවා. පළමුවෙන්ම යන් දුවගෙන එනවා මේ ආධාර ලබා දුන් දෙදෙනෙක්ගේ නම් අරගෙන. ගැමුණු සෙනියුරත්න එන්ඩේව හිල්ස් ඉඳලා ඩොලර් 25කින් මේ අද ආරම්භ කරමින් ආධාර ලබා දීලා තිනවා. හේමන්ත ඩයස් අපේ ගායක සහෝදරයා නරේවරන් සිට ඩොලර් 30කින් ආධාර කරනවා. ඉතින් ඔන්න අද දවසෙත් ආධාර දීමේ පෙරහර ආරම්භ වී තිබෙනවා තේජා. ඔව් ඉතින් අපි නිකමට හරි අපේ අසන්නන්ට ආයෙමත් කියන්න ඕනි මේ ආධාර ඇත්තටම මේ ජගත්තවත් මටවත් මේ අපේ පෞද්ගලික සුඛ විහරණයට නෙවෙයි. මොකද අඩුගානේ මේ කිසිම දෙයකට අපි අතගහන දෙයක් නෙමෙයි මේ සල්ලි. මේ මුදල් ඇත්තෙන්ම අපේ ආයතනයටයි යොමු වෙන්නේ. ඉතින් මේ ආයතනයේ ශනිදා සාදයට අපේ ඉඩකඩ ලබා ගන්න තමයි අපි මේ ආධාර එකතු කරලා දෙන්නේ. මේ ආධාර මේ ආයතනය වෙනුවෙන්වත් අපි ඔබ වෙනුවෙන්වත් නෙමෙයි, මේ අපේ සමාජය වෙනුවෙන්, මේ අපේ සමාජයට කරන සත්කාරයක්. මිදි ඇඹුලයි කියලා කිව් කතාවේ මා තනි වුණා එදා, චංචල ලඳක් උනාද ඔබ මා ඇසුරු කළා කියලා. මිදි ඇඹුලයි කියලා කිව් කතාවේ මා තනි වුණා එදා. මිදි ඇඹුලයි කියලා කිව් කතාවේ මා තනි වුණා එදා, චංචල ලඳක් වුණාද ඔබ මා ඇසුරු කළා කියලා. මිදි ඇඹුලයි ඇඹුලයි කියලා කිව් කතාවේ මා තනි වුණා එදා, චංචල නඳක් වුණාද ඔබ මා ඇසුරු කළා කියලා. මිදි ඇඹුලයි කියලා කිව් කතාවේ මා තනි වුණා එදා. විශේෂ තවත් නිවේදනයක් ලැබී තිබෙනවා තේජා. තිරය ඇරෙනවා සංවාද මණ්ඩපයකට ආරාධනාවක් තිබෙනවා බණ්ඩාර ඇහැලියගොඩ ප්‍රවීණ ගීත රචකයා සමග, ප්‍රශස්ත ගීපද නිබන්ධකයාණන් සමගින් 3SSS ගුවන්විදුලියේ රේඩියෝතොන් දිනුම් මැදීමේ ජයග්‍රහණකයන්ට තෑගි ප්‍රදානයත් මේ අවස්ථාවේදී කෙරෙනවා. දයා ලංකාපුර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතින් 3SSS ගුවන්විදුලියේ ශ්‍රවණාගාරයේදී 2018 ඔක්තෝබර් 21 ඉරිදා පෙරවරු 10ට තමයි මේක තිබෙන්නේ. ගී රසහව් විඳිමින් පිළිසඳරේ යෙදෙන්නට රසික ඔබ සැමට කරන ආරාධනාවක් තමයි මේ ලෙංගතු ඇරයුම මෙල්ලංකා කලාපදනමෙන් තමයි කෙරෙන්නේ. 309 ඇල්බර්ට් ස්ට්‍රීට් බ්‍රන්ස්වික් තමයි 3SSS ගුවන්විදුලියේ ලිපිණිය වන්නේ. 309 ඇල්බර්ට් ස්ට්‍රීට් බ්‍රන්ස්වික් මෙල්වේ අංකය 29F7. වැඩි විස්තර අවශ්‍ය නම් විල්ෆ්
ඇල්ෆ්‍රඩ් අමතන්න 04.09 359 389 එමන් දත්තම් සිසිර 04.00 123 610 අමතන්නට පුළුවන්. තිරය ඇරෙනවා සංවාද මණ්ඩපය බණ්ඩාර හැලියගොඩ සමගින්. ඒ වගේම ජගත් මම මතක් කරන්න ඕනි තවත් ආධාර දෙකක් මගේ අතේ තියෙනවා මේ වෙලාවේ. එකක් අපිට ලැබුණේ ප්‍රියා ඔලිවර්ගෙන් බේස් වෝටර් ඉඳලා ඩොලර් 30කින් ආධාරයක් ලබා දුන්නා. ඒ වගේම නම කියන්න එපා කියපු තවත් අසන්නෙක් ඩොලර් 30කින් ආධාර කළා. ඔන්න නොකඩවා ආධාර ගලා එනවා. අපේ මැදිරිය අද බොහොම කාර්යබහුල වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් පිරීලා ඉන්නවා. අවත්සලා ඉස්සවීර ඉන්නවා, හරි සිස්ටර් ඉන්නවා, සිසිර දිසානායක ඉන්නවා, දයන් රණසිංහ ඉන්නවා, තව බොහෝ දෙනෙක් ඉන්නවා මේ ආධාර ලියා ගන්නට. ඔබේ දුරකථනය මාර්ගය අවහිර නොවන්නට දැන්ම ඔබේ ආධාරය ලබා දෙන්න. මොකද අන්තිම මොහොත වෙනකන් ඉන්නට එපා. ගිය සතියේ තිය ප්‍රශ්නය අපට මත වුණා. අන්තිම විනාඩි 10 බොහෝ දෙනෙක් උත්සාහ කරනවා සම්බන්ධ වන්නට. බොහෝ දෙනෙක් එකවර උත්සාහ කිරීම නිසා දුරකථන මාර්ග අවහිර වෙනවා. ඒ නිසා අද දවසේ අපි කල්ැතුවම මේ වැඩේ පටන් ගමු. කල්ැතුවම ආධාර දීම පටන් ගමු. මේ ආධාර දීමේ වැදගත්කම අපි වරින් වර ඔබට මතක් කර දෙන්නට ඕනේ නෑ. ඇත්තටම ඔබ දන්නවා මේ වන විටත් ඇයි මේ ආධාර එකතු කරන්නේ, මොන කාරණයකටද මේක එකතු කරන්නේ කියන කාරණය. තේජා, ඔව්, ඉතින් රේඩියෝ තෝනේ ආරම්භ වෙලා තියෙන්නේ. අපි තව තවත් කියන්න අවශ්‍යම නැහැ. අපේ දුරකථන අංකය වෙන්නේ 94.15.19.23. හැමදාම අපිත්සට සවන් දෙන අපේට කතා කරන ඩැන්ඩිනොක් ටොයෝටා ආයතනයේ අපේ හිතවතුන් පිරිසක් ගීතයක් ඉල්ලා තිබෙනවා. මේ ගීතය තේජා ඔවුන් වෙනුවෙනුයි අපි අද වාදනය කරන්නේ. මේ ෂෙල්ඩන් මුතු නමගේ හමුවෙන මේ වෙලාව දිරිමත් කරන්නේ අපේ මේ ආදරණීය ගායකයන්. ඉතින් හැමදාමත් වගේ අපි ගීත මැදින් මේ ගමන යන්නේ ෂෙල්ටන් මුතුනමගේ ගැන පුංචි ආරංචියක් ඔබ මේ වෙනකොටත් දන්නවා. ඔහු බොහෝ අසනීපෙන් පසුනේ රෝහල්ගත වෙලා හිටියේ. ඉතින් දැන් මං හිතන්නේ නිවසට ඇවිත් ඉන්නේ. අපි ඉතාමත් ආදරෙන් මතක් කරනවා ඔහුට ඉක්මනින් සුව වෙන්න කියලා. ඔව්. ඔව්, මැදිරියට මේ වෙන විට අපේ සිසිර දිසානායක පැමිණ ඉන්නවා. අටුවා ටීකා අවශ්‍ය නැහැ. සිසිරයි සුබ දැසන. සුබ දැසනක් තේජා. ඉතින් අද දවස අපිට විශේෂයි. ඔබ මොකද හිතන්නේ? ඔව්, ඉතින් විශේෂ දවසක්. මම නම් හිතන්නේ ඔයගොල්ලන්ට හැමදාමත් විශේෂයි කියලා. හැම ශනිදාකම විශේෂයි සිසිර. අද තවත් විශේෂ කාරණයක් තියෙනවා. අද මේ ශනිදා සාදය පැවැත්වීම නිසා විශේෂයි. අද මේ රේඩියෝ තෝරිය නිසා විශේෂයි. අද සවස දෙකට තවත් දෙයක් තියෙනවා. ඔව්, ඇත්තටම මේ මෙල්බන් ඉන්න මේ ලේඛකයෝ
ලේඛකයෝ බවට මුලින්ම පත් වෙන අයත් ඉන්නවා යතර තේජ. ඉතින් ජගතුත් ඉන්නවා යතරේ. මේ ඉතින් එහෙම 14 දෙනෙක් එකතු වෙලා මේ කෙටි කතා පොතක් එලි දැක්වෙනා මේ කූඩු කිරිල්ලි පොතේ නම. එතකොට මේ පොත එලි දැක්වෙන්නේ ඇත්තටම මේක මේ ස්වර්ණකාන්ති රාජපක්ෂ කියලා අපි අතර ඉන්නවනේ ප්‍රසිද්ධ ලේඛක ලේඛිකාවක්. අය තමයි මේ ගොනුව කරන්නේ. ඒක ගොනු කරලා අපි මේ මුලින්ම කවදාවත් කතාවල් ලියපු නැති අය පවා එකතු කරගෙන තමයි මේ ඇත්තටම මේ සිසරයි මේක මේ හරි අපූර්ව අදහසක්. මේ කොහොමද මේ අදහස මුලින්ම මතුනේ මෙහෙම දෙයක් කරන්න ඕනි කියලා? ඇත්තට මේ ස්වර්ණකාන්ත රාජපක්ෂ මහත්මයාගේ තමයි මේ අදහස. ඉතින් මීට කලින් දේවල් වෙලා තියෙනවා. සන්නස පුවත් අතින් කෙටි කතා එකතුවක් එළි දැක්වුණා. ඒකට මම හිතන්නේ ටෑගිත් එක මේ තරංගකාරී විදිහට තිබුණේ. මේක තරංගකාරී බවක් තිබුණේ නැහැ. කොහොමද මේ කෙටි කතා එකතුවට පිරිවර එකතුුණේ? ඒ කියන්නේ ආරාධනා කරලා ලියන්න පටන් ගත්තද කොහොමද? මම දන්න හැටියට නම් එහෙම තමයි. කියන්නේ මමත් ඇත්තටම මේකට දායක වෙනවා. ඒ විදිහට තමයි වුණේ. බලවත් උනන්දුවත් තිබුණා සන්නකාන්ත රාජපක්ෂ මහත්මයාට. ඊට පස්සේ එකතු කරගෙන එය උපදෙස් දීමකුත් වුණා ඇත්තටම යම් යම් විදිහකට. ඉතින් ඒ විදිහට එයා එකතු කරගත්තේ කතා ටික සංස්කරණය කරලා ඉදිරිපත් කළා. ඇත්තටම මේකට ජයවීර කම්මැල්ල වීර මහත්මයාත් අපිට මේ පෙරවදනක් සපයලා තියෙනවා. ඒ තාගන පෙරවදනක් ඒ වගේම විජය කරුණාසේන පිටකවරයක් ඇඳලා දීලා තිනවා. ඉතින් මේ වගේ විශාල පිරිසක් දායකත්වය ලබා දුන් මේ පොත අද සවස දෙකට නොම්බර 236 ස්ටිෆන්සන් රෝඩ් මවුන්ට් වේවලි නොම්බර 236 ස්ටිෆන්සන් රෝඩ් මවුන්ට් වේවලි හෝලි ෆැමිලි පැරිෂ් හෝල් වදී තමයි අද සවස දෙකට ජනගත කෙරෙන්නේ. සාහිත්‍යයට උනන්දුවක් දක්වන ඔබ සැමට පුළුවන් අද හවස දෙකට ඒ ශාලාවට ආවොත් ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ සමගත් වචනයක් කතා කරලා යන්නට. ඔව්. ඉතින් අද දවසේ අපේ මාතෘකාව රේඩියෝ තෝනිය. ඔබ මොකද රේඩියෝ තෝනිය ගැන හිතන්නේ? රේඩියෝ තෝනිය ඇත්තටම දැන් ඔබ කවුරුත් දන්නා මේ පැය ගණන අපිට මේ ලැබිලා තියෙන පැය ගණන රැක ගන්න ඉතාමත්ම මේ වටිනා දෙයක් තමයි මේ රේඩියෝ තෝනියගේ එකතු වෙන මුදල. ඇත්තටම ශනිදාසාදේ මේ පාරත් මං හිතන්නේ වාර්තාගත මේ මුදලක් එකතු කරලා දීලා තියෙනවා. ඒක ඉතාමත්ම මේ වෙන විටත් ඒ එක වාර්තාගතයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම සෙනසුරාදා දවස ගැන සලකලා බලනකොට ඉතින් හරි වැදගත්. ඒ කියන්නේ රසිකයන්ගේ ට්‍රයිවකින්ගේ තියෙන උනන්දුව සහ බැඳීම තමයි මේකෙන් අපිට කියවෙන්නේ. ඒක ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නේ. ඉතින් සහභාගීත්වය අපේ මේ කමියුනිටි එක මෙච්චර ඉන්නවද කියන එක ඒකට මේ 3777 එකේ මේ සමාජිකත්වයක් ලබා ගන්න නම් ඒ තරමටම වටිනවා. ඒ සමාජිකත්වයේ ප්‍රමාණයත් ඉතා වැදගත් වෙනවා අපේ කමියුනිටි. ඔව් ඇත්තටම මේ ඉතාමත් සුළු මුදලක් ගෙවලා ඔබට සමාජිකත්වයේ ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සිසරයා තව හොඳ දෙයක් මතක් කළා. මේ ගමනේ තියෙන ලොකුම දේ මොකක්ද? ඔබේ අපේ තියෙන බැඳීම. පැහැදිලිම අපි හැමතිස්සම කියනවා වගේ ඔබ අප සමග සිටින බව අපි දැනගන්නේ මේ වගේ දෙවලින් තමයි. ඔබ අප සමග සිටිනවා නම් අපට මොනවද කරන්නට බැරි? ඉතින් ඔන්න ආයෙමත් අපි මතක් කරමු අපේ දුරකථන අංකය 94 15 19 23. බොහොම ස්තුතියි සිසිර ලොකු වැඩක් ඉන්නේ. මේ ආධාර ලියා ගැනීමේ බරපතල කාර්යභාරයේ සිසිර යෙදී ඉන්න ගමන් තමයි මේ පොඩ්ඩක් ඇදගෙන ආවේ. හඳයි සිසිර, බොහොම ස්තුතියි. ඍතු ඍතුරු බදුලේ දියුණු කටු අතරේ දිලෙන සියු නලියේ උපයි දීරන් සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ රෝස කුසුම මගේ මහදේ රන්සුමුගේ ඔබ තබලා නිරන්තරේ රැකගනිමි පුබුදුවලා සුවඳ විලිලින් ඉනිමි සැමදා දැස වැසෙන තුරා ඍතු ඍතුරු වදුලේ
දියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ මේ සෙනසුරාදා රේඩියෝ තෝනේ වාර්තා බිඳින දවස 94:15:23 අපේ අංකය. සියලුම දුරකථන මාර්ග අවහිර වෙලා තියෙනවා මේ මොහොතේ. සියලුම දුරකථන මාර්ග පිරීලා තිබෙනවා මේ මොහොතේ. 94:15:19:23 අපේ දුරකථන අංකය. ඔබේ අවස්ථාව අතහැර ගන්නට එපා. තව පැය භාගයයි තිබෙන්නේ. මිහිරි ජනනී ඔව් ඉතින් මේ සුව පහසුවට වාඩි වෙලා ගීතයක් අහන්න ආස වුණත් අද දවස ටිකක් හරි අමාරුයි ජගත් මේ වැඩේ කරන්න. මොකද අපේ මේ ආධාරයට එන අපේ හිතවතුන්ගෙන් ටිකක් කරදරයි. ඒතරම් දුරකට නෑ මුතුම අපිට ලැබෙමින් තිබෙනවා. ඔව් අනේ මේ එහෙම කිව්වට මොකුත් අමනාප වෙන්න එපා. මේ බොහොම ආදරෙන් එක කිව්වේ. මතක් කරන්න ඕනේ මේ වෙනකොට තවත් ආධාර කීපයක් එකතු වෙලා තියෙනවා. එන්ඩව හිල්ස් හි ගැමුණු $25 ආධාර ලබා දීලා තියෙනවා. ඒ වගේම නරවරන් සිට හේමන්ත ඩයස් මිචම් හි නලින් ගුරුවි $30 ආධාර කරලා තියෙනවා දෙදෙනාම. ඒ වගේම සුමතිපාල ක්‍රෙඩිබර්න් සිට $25 ආධාරයක් ලබා දෙනවා. විතාන වසම් ඉන්නෙත් ක්‍රෙඩිබර්න්මයි $50 ආධාරයක් ලබා දීලා තියෙනවා. එකම රෙසෝ සිට ගුණේරිස් මහතා ගුඩ් වේ ෆුඩ් වෙනුවෙන් $100 ආධාරයක් ලබා දෙනවා මේ මොහොතේ අපට. වත්සලා අයිබෝන් අයිබෝන් තේෂා මොකද හිතෙන්නේ මේ ආධාර ගලා එහෙම ගැන? ඇතරම මට හිතුනේ මේ හැම කෙනෙක්ම මේ ශනිදා සාදයට එක්ක බොහොම ලැඟතුව එකතු වෙලා ඉන්න කට්ටිය, විශේෂයෙන්ම ශනිදාව කියන්නේ තින් මේ විවේකී දවසක් දවස් පහක් එක දිගට දුවලා. හැබැයි ජගත් මේ කාන්තාවකට නම් ගෘහණියකට නම් කාර්ය බහුලම දවස් දෙකෙන් එකක් මට හිතෙන්නේ. ඉතින් ඒ අතර වාරෙත් ඒගොල්ලන්ට ගන්න බැරි වුණාට මං හිතන්නේ මහත්තුරුන්ට කියනවාද කොහෙද මේ ආධාරයක් කරන්න කියලා. මොකද මහත්තුරුන්ම තමයි වැඩිපුරම කතා කරන්නේ. ඒකෙන් කියවෙන්නේ අපේ ගෘහණියන් මේකට ආධාර කරන්නේ නැහැ කියලා ජගත්. නෑ, එහෙම අදහසක් කරන්න කොහෙද. එහෙම අදහසක් නෙමෙයි. මේකයි වැදගත්ම දේ. ඔබ මේ කරන අපි හැමතිස්සෙම කියනවනේ මේක නැවත කියන්නේ මේකේ තියෙන වැදගත්කම නිසාමයි තේජා. මේ ආධාරවල ප්‍රමාණ්‍යවත් නැත්තම් මේ පවුලේ කවුද ගෘහණියද විරිඳද සැමියාද අපි ඒ කාරණේ නෙමෙයි අපිට වැදගත් තියෙන්නේ. අපිට වැදගත් වෙන්නේ එකම එක කාරණේයි වත්සලා. අපේ අසන්නන් අප සමග කොයිතරම් බැඳී ඉන්නවද කියන එක. මොකද මේ හෝරාව කියන එක මේ පැය ඇත්තරම බොහොම කෙටි කාලයක්. ඉතින් ඒ කාලේ රසවින්දනයේ විවිධත්වය හැමදේම තේරුම් අරගෙන ඒ හැම කෙනෙකුටම ලෙන්ගතු කමින් තමන්ගේ හදවතට ලඟ වෙන විදිහට කතා කරන්න පුළුවන් දෙයක් මේ නාලිකාව ඔස්සේ මම හිතනවා විශ්වාස කරනවා සිදු වෙනවයි කියලා. මම හිතන්නේ ඒ ඔබ විශ්වාස කරන ඒ විශ්වාසය නිසාමයි අපේ අසන්නන් අදටත් අපිත් එක්ක රැඳී ඉඳලා මේ විදිහට ඔවුන්ගේ යුතුයකම කරන්න තියෙන දවසට ඒ විදිහටම එය ඉෂ්ට කරන්නේ. 94:15:19:23 දුරකථන අංකේ. තව එක ප්‍රශ්නයක් අහලා තේජව නිදහස් කරනවා. මොකද තේජත් මේ සරි සමා වෙන්න තේජත් නෙමෙයි වත්සලත් මේ නන්දේක පැටලෙනවානේ මේ දෙන්නම මගේ ඉස්සරහා ඉඳගෙන හිනා වෙමින් ඉන්නකොට මට එකපාරට මේ නන්දේක පැටලෙනවා. වත්සලාගෙන් තමයි ප්‍රශ්නේ. මම මේ බලාගෙන ඉන්න ජගත් මාව නිදහස් කරයිද කියලා. නෑ, තේජව නිදහස් කරන්න හැම වෙන්නේ නැහැ. තව වෙලා තියෙනවා. වත්සලාව නිදහස් කරන්න ඕනේ. වත්සලාත් මේ ආධාර ලියාගනිමින් ඉන්නේ නොකඩවාම ලැබෙන. යන්නට කලින් එක ප්‍රශ්නයක් අහන්නට ඕනේ වත්සලා. ඔබ වැඩසටහනක් ඉදිරිපත් කරනකොට මේ ගුවන්විදුලි ඔබට කොයි විදිය ප්‍රතිචාර ලැබෙනවද? මොකද මට ලැබෙන ඔබ වැඩසටහන සම්බන්ධයෙන් විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් බොහෝ අය ප්‍රශංසා කරනවා, බොහෝ අය සතුට වෙනවා. විවිධාකාර අදහස් තිබෙනවා. ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඔෂගත ඇතරම මේ සාපේක්ෂව අරගත්තාම හැම දෙයක්ම මට ලැබෙන මේ පණිවිඩ සතුටුදායක දේවල්. ඉතින් හැමෝම මේ ගැන හම්බෙන තැන්වලදීත් ඇත්තටම හොඳ කතා කරනවා. ඒ වගේම අර මං කලින් කිව්වා වගේ රසස්වාදයේ කියන රසවින්දනයේ හැකියාව විවිධයි. ඉතින් සමහර අය මේක සතුටින් බාර ගන්නවා වගේම සමහරට අකමැත්තෙන් බාර ගන්න වෙන්නත් පුළුවන්. නමුත් මට තේරෙනවා වත්සලා කියන දේ ඇත්තම කිව්වොත් අපිට ඉතාමත් අල්ප වශයෙන් සමහර වෙලාවට අදහස් ලැබිලා තියෙනවා මේ ඇයි මේ අපිට සිංහලෙන් කතා කරන්න එහෙමත් නැත්නම් සිංහල භාෂාව වෙනුවෙන් ලැබිලා තියෙන පැයට විනාඩි 3ක් හරි වෙන භාෂාවකට දෙන්නේ.
අපි මේ තරම් පටු විදියට හිතන්න ඕනේද මේ වගේ අපි කියනවා මල්ටි කල්චරල් එහෙමත් නැත්නම් සංස්කෘතික වශයෙන් විවිධ සංස්කෘතීන් එකට ජීවත් වෙන රටක ඉඳගෙන මේ තරම් පටු විදියට අපි හිතන්න ඕනේ නෑ කියලායි වත්සල මගේ පෞද්ගලික අදහස. අනිවාර්යයෙන්ම අනිත් එක තේජා අපේ සිංහල ගීත නිර්මාණය වෙන තැනක නිර්මාණය වෙන්න කලින් අපිට යම්කිසි ආභාෂයක් මේ ඔස්සෙත් ලැබිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒකත් එක හේතුවක් කියලා. මම හිතන්නේ වත්සලා මට දවසක් ඕකට හොඳ උත්තරයක් දුන්නා. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. අනිවාර්යයෙන්ම චක. සංගීතයේ සීමාවක් නැහැ. සීමාවක් නැහැ. කවදා හරි මං හිතන්නේ අපි කතා කරන භාෂාවත් මේ විදිහටම විශ්ව භාෂාවක් වුණොත් ජගත් කොයිතරම් සුන්දර වෙයිද ලෝකය. මේ ලෝකය එක මල්යායක් වෙන්නට ඕනේ කවදා හරි දවසක. අනිවාර්යයෙන්ම ස්තුති ජගත් තේජා සුපතන. ඔබට ආයමත් අපි මතක් කරනවා 94:15:19:23 තමයි අපේ දුරකථන අංකය වෙන්නේ 94:15:19:23. ඉතින් මේ අංකයෙන් කතා කරලා ඔබට පුළුවන් ඔබේ නොමසුරු ආධාරය $10 වෙන්න පුළුවන්, $15 වෙන්න පුළුවන්, 20ක් එහෙම නැත්නම් 50ක් 100ක් කොහොම වුණත් ඔබට කීයකින් හරි අද දවසේ අපට ආධාරයක් ලබා දෙන්න පුළුවන්. ඒ ආධාරය තමයි ඔබව අපව තවත් වසරක් මේ ශනිදා සාදේ හමු වෙන අවස්ථාව සලසා දෙන්නේ. 94:15:19:23 අපේ දුරකථන අංකය 94:15:19:23. රේඩියෝ තෝණයට ඔබේ ආධාරය ලබා දිය යුත්තේ ඇයිද කියන කාරණය නැවත නැවත සිහිපත් කරන්නට කැමති 3ZZZ ආයතනයට මුදල් ලැබෙන ක්‍රම කීපයක් තිබෙනවා. මේ ආයතනයට පළමුවෙන් මුදල් ලැබෙනවා රජයේ යම්කිසි ආධාරයක් ලැබෙනවා. ඒ එක කොටසක්. දෙවැනි කොටස සමාජික මුදල් වලින් සමාජිකත්ව
ත්වයෙන් එකතු වන මුදල් ප්‍රමාණයෙන් තමයි දෙවැනි කොටස සම්පූර්ණ වෙන්නේ. මේ කොටස් දෙකම එකතු වුණාම මේ ලැබෙන මුදල මදි මේ ආයතනය පවත්වාගෙන යන. මේ ආයතනය ගුවන් විදුලි ප්‍රචාරක මැදිරි 6ක් තියෙනවා. විශාල ආයතනයක්, බොහෝ පහසුකම් අපිට සපයා දීලා තියෙනවා මේ වැඩසටහන් ඉදිරිපත් කරන්නට. මේ සඳහා විශාල පිරිවැයක් වැය වෙනවා. මේ මුදල සපුරා ගන්නට, සම්පූර්ණ කර ගන්නට ඔවුන්ට තව කොටසක් කොහෙන් හෝ හොයා ගන්නට ඕනේ යම් කිසි මුදලක්. ඒ සඳහා තමයි අවුරුද්දකට වතාවක් ඔක්තෝබර් මාසයේදී මේ රේඩියෝ තෝන් වැඩසටහන පවත්වන්නේ. ඉතින් මේ මුදල සොයා දීමේ වගකීම පැවරිලා තිබෙනවා මේ එක් එක් ගුවන් විදුලි කණ්ඩායම් වලට විවිධ භාෂාවලින් ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කරන. හැම වසරකම ශ්‍රී ලාංකික කණ්ඩායම නැත්නම් මේ සිංහල කණ්ඩායම තමයි වැඩිම ආධාරයක් 3BBC ගුවන් විදුලියට සොයලා දෙන්නේ. ඒ වෙනසා අපිට ලැබිලා තියෙනවා පැය 7ක ගුවන් කාලයක් සතියකට. සෙනසුරාදා, ඉරිදා සහ බ්‍රහස්පතින්දා මේ වැඩසටහන් තුනම පවත්වාගෙන යන්නට අපිට මේ ලැබෙන සහයෝගය, ඔවුන් අපට ලබා දෙන සහයෝගය වෙනුවෙන් අපේ කෘතවේදීත්වය දැක්වීම නැත්තම් අපේ සහයෝගය දැක්වීම අපේ යුතුකමක්. ඒක අපේ වගේම අපේ ප්‍රජාවෙත් යුතුකමක්. මොකද අපේ ප්‍රජාවට මේ ගුවන්විදුලි වැඩසටහන් වලින් ලැබෙන සහයෝගය නැත්තම් හොඳම වචනේ මොකද්ද තේජ අපිට ඒකට කියන්නට පුළුවන්? මේ පුංචි ආධාරයක් වෙන්න පුළුවන්, සහයෝගයක් වෙන්න පුළුවන් ජගත්. තවත් මොනවාද මේ වෙනුවෙන්? ඉතින් ඔබේ කෘතවේදීත්වය ඉදිරිපත් කිරීමට, ඔබේ කෘතවේදීත්වය පෙන්වීමට, ඒ වගේම ඔවුන්ගේ ලෙංගතුකම අපට පෙන්වන අවස්ථාව මේ. ඉතින් මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ඔබේ ආධාරය අද දවසේ අපට ලබා දෙන්න තව විනාඩි 20ක පමණ කාලයක් තිබෙනවා ඔබට. අද දැන්ම ගුවන් විදුලියට යන්න, දැන්ම ඔබේ දුරකථනයට යන්න, ගුවන් විදුලියට කතා කරන්න 94.15.19.23 අපේ අංකය තේජ. ඔව්, ඉතින් මේ විදිහට තවමත් අපට ඔබේ ආධාර නොමසුරුව ගලා එනවා. ඒ ඔප්පු කරන්න තමයි මේ නිරු අපට ආයමත් ඔන්න නම් ටිකක් ගෙනත් දුන්නා. අපට දුරකථන ඇමතුම් ලැබුණු අරුණී කතා කරලා තියෙනවා තෝමස් ටවුන් සිට ඩොලර් 50ක ආධාරයක් සමග. ඒ වගේම දැන්ඩි නොන් හි කුරුකුල සූරිය ඩොලර් 30කින් ආධාර කරනවා. ක්‍රෙඩි බර්න් හි සුමිත් ඩොලර් 25ක ආධාරයක් ලබා දෙනවා. පවනි සහ වසන්ත එන්ඩව හිල්ස් හි සිට ඩොලර් 50ක ආධාරයක් කරනවා. ඒ වගේම ඉරෝෂණී පෙරේරා අපිට කතා කරන්නේ ක්‍රෙඩි බර්න් සිට ඩොලර් 25ක ආධාරයක් ලැබෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔන්න මගේ ගෙදරිනුත් ඩොලර් 25ක ආධාරයක් තියෙනවා. මගේ මහත්තයා ජීවක ඩී සිල්වා ඩොලර් 25ක ආධාරයක් දෙන බව මේ වෙලාවේ පැවසුවා. මම හිතන්නේ ගෙදරින් ආධාරයක් ලැබෙන එකත් ඉතා වැදගත් කාරණයක්. මොකද මේ වගේ වැඩක් කරනකොට හැමෝම සහයෝගයෙන් ඉන්න එක විශාල දෙයක්නේ. සමහරලාට දෙපැත්තට කඹා දිනවනේ, එක්කෙනෙක් වැඩක් කරනකොට අනික් එකනා පැත්තට අදිනවා, මේ පැත්තට ඉන්න. එහෙම නැතුව මේ දෙන්නම එකතු වෙලා මේ වගේ වැඩසටහනක් හරි සහයෝගයෙන් කරනකොට මම හිතන්නේ ඒක ඉතා විශාල දෙයක්. ඔබටත් මේ හොඳ ආදර්ශයක්. ඉතින් කතා කරන්න අපට 94.15.19.23 දුරකථනයට. හොඳයි, 94.15.19.23 දුරකථනයට කතා කරන අතරේ අපි කැමති තවත් ගීතයක් ඔබට ඉදිරිපත් කරන්නට. මෙටිඑම් ජයරත්න. අම්බරේ දිලි දිලි තාරකා මිලවදමි, හදරුවන් තුරන් දැවි ඇතුළි මං කරා වැටි. අම්බරේ දිලි දිලි තාරකා මිලවදමි, හදරුවන් තුරන් දැවි ඇතුළි මං කරා වැටි. පුංචි නිවැරදි කිරීමක් තියෙනවා. මේ මම අර අපිට ආධාර දීපු නම් ලැයිස්තුව කියද්දි කියවුණා පවනි සහ වසන්ත කියලා. ඇත්තටම ඒ පවනි සහ වසන්ත නෙමෙයි, පවනි සහ වසන්ත වෙනුවට එතනට එන්න ඕනේ පර්සි සහ වසන්ත කියලා. ඉතින් අපිට සමා වෙන්න ඕනේ, අපිට නම වැරදුනා. එන්ඩව හීල්ස් සිට පර්සි සහ වසන්තයි අපිට මේ මුදලින් ආධාර ලබා දුන්නේ. ඒ වගේම සුභ ආරංචියකුත් කියලා තියෙනවා. ඒ තමයි ඊයේ දවසේදී ආචි කෙනෙක් සහ සීයා කෙනෙක් බවට පත් වුණා කියලා. ඉතින් අපි අපේ සුභ පැතුම් එක් කරනවා ඔබට මේ වෙලාවේ. තාරකා මිලනමි,
අදරුවන් තුරන් දැවි ඇතුවි මං ගරා වැටි අපේ අංකය 94.15.19 දුරකථන මාර්ග අවහිර නම් ඔබට පුළුවන් නැවත නැවත උත්සාහ කරන්නට මොකද මේ වන විට සියලුම දුරකථන මාර්ග අවහිර වෙලා වගේ පිරීලා තිබෙනා වගේ අපට පේනෙන නිසා සමහර විටක අද දවසේ අපට මේ සියලුම නම් ඔබේ නම් අද දවසේ ඉදිරිපත් කරන්නට බැරි වුණොත් අපි ඒ සියලුම නම් ලබන සතියේ ඉදිරිපත් කරනවා අද ආධාර කරපු සියලු දෙනාගේම නම් ඔබට තියෙනවා තව විනාඩි 10ක පමණ කාලයක් ඔබේ ආධාරය ලබා දෙන්නට 94.15.19 දුරකථනයට අමතා ඔබේ ආධාරය ලබා දෙන්නට ඔබට පුළුවන් අපේ පිරිස සූදානම් ඔබේ ආධාරය ලියා ගන්නට මේ ලියා ගන්න අතරේදී වරින් වර ඔබේ නම් ලැයිස්තුව ඔබ ඉදිරිපත් කරන ආධාරය ඉදිරිපත් කරන අපේ අසන්නන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කරන්නටත් අපි ලෑස්ති ඒ අතරේ අපි බලමු මේ මොහොතේ අපේ නම් ලයිස්තුවක් ලැබෙමින් තිබෙනවා නමුත් අපේ නම් ටික ඉදිරිපසුව ඉදිරිපත් කරන්නට සූදානම් නැවතත් මතක් කරන්නට කැමති 94.15.19 අපේ දුරකථන අංකය 94.15.19 අපේ දුරකථන අංකය බලන්න අරුණ සමත ලොවක පිපෙන තවරු ගනද බලන්න මලක නොරැඟි මලක රොණක බඹරු රැදෙන විඳින්න සතුට කපත මිහිරි දිවි ඔබටගෙන බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න බලන්න අරුණ සමත ලොවක පිපෙන තවරු ගනන බලන්න මලක නොරැඟි මලක රොණක බඹරු රැදෙන විඳින්න සතුට කපත මිහිරි දිවි ඔබටගෙන බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න යුගෙන් යුගය සතුට සැපත සොය සොයා මිනිස් මොලේ අහස පොළව අභිබවා ගියා මලින් මලට ඇදෙන බඹරු නොදක ඇස පියා බලන්න බඹරු තුදක මලක රාස බලන්න බලන්න අරුණ සමග ලොවක පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු වැඩෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න අම්ද දන්නේ නෑ එදා හොඳද මෙදා හොඳද දකින්න දන්නේ නෑ සදාතනික සතුට සැපත අපට එන්නේ නෑ සොයන්න මොටද නොදිර ලොවක රහස බලන්න බලන්න අරුණ සමග ලොවක පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන
බලන්න මලක නොරැඳි මලක රොණට බඹරු ඇදෙන බලන්න කොයි තරම් සුන්දර දවසක්ද උදා වෙලා තියෙන්නේ කියලා. අපිට මේ අද අපේ රේඩියෝ තෝණයට ඔන්න මුදලින් ආධාරයක් තවත් ගලා එනවා. ගැමුණු සෙනවිරත්නගෙන් එන්ඩව හිල්ස් සිට ඩොලර් 25ක ආධාරයක් ගැමුණු ලබා දෙන්නේ. ඒ වගේම වෛද්‍ය සරත්ගමගේ ග්ලෙන් වැවලි සිට ඩොලර් 50ක ආධාරයක් එකතු කරනවා අපිට. නීලිකා කොට්ටච්චි වෙනදා වගේම මවුන්ට් වැවලි සිට ඩොලර් 30කින් ජගත් ආධාර කරලා තියෙනවා. ඉතින් ඔබට අපේ බෙහෙවින් ස්තුති. අපි කියන්න ඕනේ මේ මුදලින් ආධාර මේ වෙනකොට ලබා දීලා තියෙන අයටත් ස්තුති, අහගෙන ඉන්න ඔබටත් ස්තුති. මොකද අහගෙන ඉන්න එකත් අපිට කරන සහයෝගයක්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා, තවමත් ඔබ කතා කළේ නැත්නම් තවත් විනාඩි 10ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔබට අපේ දුරකථනයේ විවෘතයි. මොකද ටිකක් අපිට අවහිරයක් තිබුණත් ඔබට කතා කරන්න බැරි කමක් නැහැ, කතා කරන්න පුළුවන්. අපේ දුරකථන අංකය වෙන්නේ 94.15.19.23. තව විනාඩි 10ක කාලයක් ඔබට තිබෙනවා. ඒ අතරේ මේ සනත් නන්දසිරි විශාරද විනාඩි 7-8ක කාලයක් මේ ජගත් ඉතුරු වෙලා තියෙන්නේ. මේ අපේ අසන්නන් වගේම අපිත් ගීත අහන්න හරි කැමතියි. නමුත් වෙලාව අද පොඩ්ඩක් කැප කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ ඔබ ගැනමයි අපි කියන්නේ. අපිට මුදලින් මේ වෙනකොට ආධාර කරලා තියෙන ඔබ ගැනමයි අපි කියන්නේ. අපිට මේ බෙරික්කී සිට රෙඩ් කැංගරු ආයතනයෙන් ඩොලර් 25ක ආධාරයක් ලැබෙනවා. ඒ වගේම රිසෝ සිට අරලියා ඩොලර් 50ක ආධාරයක් ලබා දෙනවා. බෙහෙවින් ස්තුතියි. තවත් එක ආධාරයක් මගේ අතේ තියෙනවා ජගත්. ඒ තමයි මේ මවුන්ට් බෙවර්ලි සිට ශ්‍රීනාත් කුරුකුලසූරි තවත් ඩොලර් 25ක ආධාරයක් අපට ලබා දීලා තියෙනවා. ඉතින් තව විනාඩි 5ක කාලයක් තිබෙන්නේ. මේ විනාඩි 5ක කාලය තුලත් කෙනෙකුට උත්සාහ කරන්නට තව විනාඩි 5ක කාලයයි තේජ තියෙන්නේ. මේ විනාඩි 5ක කාලය තුලත් කෙනෙකුට උත්සාහ කරන්නට පුළුවන් ආධාරයක් ලබා දෙන්නට. ඉතින් මොකද අපෙන් වෙන්න ඕනේ? අපි දුරකථන අංකය මතක් කරනවා. 94.15
19 23 මේ දුරකථන අංකය මතක් කරන්නේ ඔබට මේ මොහොතේ ආධාරයක් දෙන්නටයි කියලා සමහර විට මේ නම් සියල්ල අද අපට කියන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ ලයිස්තුව අපි අපේ සතියේ ඉදිරිපත් කරන්න සූදානම්. ඔව් ඉතින් මේ දුරකථන අංකයෙන් ඔබට අපට සම්බන්ධ වෙන්න පුළුවන් තව විනාඩි 5ක කාලයක් ඇතුළත විතරයි. පසුතැවෙන්න දෙයක් නැහැ මේ වෙන විටත් ඔබට දෙන්න බැරි වුණා නම් තවත් විනාඩි 5ක් තියෙනවා. කතා කරන්න අපට 94.15 19 23 අපේ අංකය. අඳුළු සලනා මලානික තරු වැළපෙනා පාළු මාවත තනි වෙලා නගනේනුම කාපතාදෝ මග බලා ඉතින් අපිට යන්නත් කාලය හරි අද දවසට අපි දන්නවා අපි ඔබව විශ්වාස කරනවා ඔබට හැකි අයුරින් ඔබ අපිට ආධාර කළා. ඉතින් ඒ ආධාර තමයි අපව තවත් වසරක් ඔබත් එක්ක රැඳී ඉන්න දිරිමත් කරන්නේ. ලබන සතියේ නිල වශයෙන් රේඩියෝ තෝණය පැවැත්වුණේ නැති වුණත් තේජා යම්කිසි කෙනෙකුට අවශ්‍ය නම් තව යම්කිසි ආධාරයක් කරන්නට ගිය සතියේත් මේ සතියේත් අතපසු වුණා නම් ලබන සතියේ අපට දුරකථන ඇමතුමක් දීලා ඔබේ ආධාරය දෙන්නටත් පුළුවන් බව මතක් කරන්නට කැමතියි. විශේෂයෙන් ක්‍රෙඩිට් කාඩ් පත්වලින් ආධාර කරනවා නම් තමයි මේ ආයතනය සතුටු වෙන්නේ. ඔව් ඉතින් එහෙමනම් මේ අද දවසේ අපි යන්නයි සූදානම් වෙන්නේ. හැබැයි නිකම් නෙමෙයි, බොහොම සුන්දර දීප්තිමත් දවසක් ඔබට ඉතුරු කරලා. ඉතින් මේ උදා වුණු දවසේ ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. වෙනදා වගේම යන්නට සූදානම් වෙන මොහොතේ මතක් කරන්න කැමති අපට සහය දුන් පිරිස දයන් රණසිංහ, නිර්පමා සල්මලි, සිසිර දිසානායක, වත්සලා ඉෂ්ටවීර, හරිස් ඉෂ්ටවීර, ශානලි එදිරිසිංහ, මේ සියලු දෙනාම අද මැදිරියේ සිට අපට සහය දුන්නා මේ ආධාර ලියා ගන්නට. අදත් ශනිදා සාදය ඔබ වෙතගෙන අපි තේජා කටුගම්පල සමග ජගත් ජේ එදිරිසිංහ. ඔබ සැමට සුවදායක සතියක්. ඔය මෙතු අගරතු දෙ